வயோ உருத குண உருத சீல உருத தப்போ உருத ஞான உருத உருத தியனவா பகா உருத கியன்னி வெடிட்டி கியனிக்கன் உருத එන් වැඩිහිටියන්ට සලකනවා කිව්ව ගම මොකද්ද ඔබට ආපු අදහස මොකද්ද මුලින්ම හිතට ආවේ මං වැඩිහිටි කෙනෙක් මම මේ විදියට මට අවුරුදු 65යි එන මට මේ හැමෝම සලකන් දුන එහෙම සැලකිල්ලක් නෑ වයසින් වැඩිහිටි කියන එක සැලකුම් ලබන්න තරම් හේතුවක් ය සුදුසුකමක් ය කියලා හිතාගෙන ඉන්නවනම් ඒක මේ දහම දන්නේ නැති කම වයසින් වැඩිහිටි කම වැඳුම් පිඳුම් ගරු සත්කාර සම්මාන පුද සැලකිලි ලබන්න හේතුවක් නම් ඒක බේබදෙක් වුණොත් මොකද වෙන්නේ දැන් අවුරුදු 75ක නැත්නම් අවුරුදු 70ක හොන්දට ගහන්න අර කොල්ලෝ කියන විදිහට කරටි කැඩෙන්න ගහන කෙනෙක් කියන අවුරුදු 75 දැන් හැන්ද වෙනකොට යන්නේ සිත් සැත් ක්‍රමයට කරටි කැඩෙන්න ගහලා वयसी වයෝ වෘද කියන්නේ එකක් විතරයි වයසින් වෘද වීම. සීල වෘද ගුණ වෘද තප වෘද ඥාන වෘද. සීලයෙන්ුත් වැඩිහිටි වෙන්න ඕන. ගුණයෙන් වැඩිහිටි වෙන්න ඕන. ඉවසීන් ආදී කොටගත් තපසින් වැඩිහිටි වෙන්න ඕන. ඥානයෙන් වැඩිහිටි වෙන්න ඕන. නුවණින් වැඩිහිටි වෙන්න ඕන. මේ හැම දෙයින් වැඩිහිටි වීම තමයි වැඳුම් පිදුම් ගරු සත්කාර සම්මාන ලබන්න शीलादी गुणधर्म ने किसी गुणयाल දැන් පැපෝල් ගහ කොච්චර උස ගියත් වැඩක් තියෙනවද පැපෝල් ගහේ මොකද්ද නැති අරටුවක් නෙමෙයි ඉතින් උස ගිහින් අවසානයේ මොකද වෙන්නේ ඌලඟක් ආපු ගවන් ඩොග් ගාලා කැඩිලා යනවා ඇතුලේ බලනකොට මොකක් අන්නේ බටේ වගේ විතරයි තියෙන එක ඇතුලේ හික් බෝක්කෝ වගේ මොනවත් නැහැ වයසින් විතරක් වැඩිහිටි වීම පැපෝල් ගහක් වාගේ වීමක් තනිකරම කිසිම අරටුවක් නැ ප්‍රයෝජනයක් නැ ඔරොත්තු දීමක් නැ හුලඟක් ආපු ගමන් ඩොග් ගාලා කඩාගෙන වැටෙනවා ඒ නිසා කොස් ගහක් වාගේ වෙන්න නැදුම් ගහක් වාගේ වෙන්න ඕන මිල්ල ගහක් වාගේ වෙන්න ඕන වයසට යන්න යන්න මෝරණු මෝරන්න මෝරන්න අරටුව හැදෙන්නේ මේ අරටුව හැදෙන්න හැදෙන්න ශක්තිමත් ඒ ශක්තිමත් වෙන්න වෙන්න ප්‍රයෝජන සහිතයි අන්න වයෝ වෘද වෙනකොට ගුණ වෘද වෙනකොට සීල වෘද වෙනකොට තප වෘද වෙනකොට ඥාන වෘද වෙනකොට ඒ අය තමයි සමාජයට ඕන කරන්නේ. ඒ අය තමයි සමාජයට ප්‍රයෝජනවත් වෙන්නේ. ඒ අය තමයි මේ සමාජය පෝෂණය කරන්නේ. ඒ අය තමයි මේ සමාජයට නායකත්වයට සුදුසු වෙන්නේ. ඒ අය තමයි මේ සමාජයට ආදර්ශය ලබා දෙන පුජ්‍යලය බවට පත් වෙන්නේ. එසා ඔබ ගාව මතක තබා ගන්න වයසට යෑම විතරක් ගුණයක් වන්නේ නැහැ කවදා හරි දවසක වැඳුම් පිනුම් ලබා. එන සීලාදී ගුණෙන් ඔබ ඉස්සරහට එන්න ඕන. සා ප්‍රතිපත්ති කරුක ජීවිතයක්. ඒකයි සීල වෘද කියලා කියන්නේ. යෝසීන් ආදී ගුණ තපෝ වෘද. ඒවට ගොඩක් එකතු කරගන්න තියෙනවා. ඒව හදා ගන්න ඕන. දැන් සමහර කෙනෙක් කොච්චරම වයසට ගියත් අනිත් දේවල් වලින් මේ වැඩිහිටියෙක් බවට පත් වෙලා තිබුණා මේ පුංචි කාරණාවන් වලදී පවා මොකද වෙන්නේ සැලෙනවා. එම කාලේ මේ ධර්මය පිළිබඳ දැනුමක් නැහැ මේ අෂ්ටලෝක ධර්මයේ පිළිබඳ දැනුමක් අවබෝධයක් නැහැ. පොඩි කාරණාවක් ආවම සැලෙනවා. සැලීමේ ප්‍රතිඵල විදියට කෙනෙක් දේශයෙන් සමහර වෙලාවට ඉස්මතු වෙන්න පුළුවන්. වෙච්ච අසාධාරණයක් පදනම් කරගෙන ඉවසීමක් නැහැ දේශයෙන් ඉස්මතු වෙලා සමහරට මේ වයසට නෙවෙයි කැටි පොළු අරගෙන දඟලන්න මහන්සි වෙන්නේ. දැන් තරුණයෙක් එක්ක එහෙම යන්න ගියොත් එහෙම වයස සලකා ගන්න නැතු.
මං අබලයා මං දුබලයා මං වයස ගියාට මට මේක මේ අල්ලන්න බෑ මේ තරුණියත් එක්ක කියලා ඉවසීම ප්‍රගුණ කළා නැතුව ගියත් මොකද වෙන්නේ මහා විනාශයක් සිද්ධ වෙන්නේ ඒක නිසා මේ තථාගත ධර්ම තුල දක්වලා තියෙනවා පූජාච පූජනීයානම් කියලා ගත්තත් පිළියොත්තන් පිළීම කියලා ගත්තත් නිච්ඡං උද්දාපචායින උද්දපචායන කියන්නේත් ඒකයි වැඩිහිටියන්ට ගරු කිරීම පිළියොත්තන් පිළීම කියන කාරණාවමයි උද්දපචායන කියලා කියන්නේ එහෙම සිද්ධ කරන අයට ආයු වන්න සැප බල කියලා මේ කාරණා ලැබෙන වේ දක්වලා තියෙනවනේ ඒවා ලබන්න ඒ නිසි වැඩිහිටියන් නිසි විදියට පුදන්න ගරු කරන්න බුහුමන් කරන්න ඕන ඒ නිසා ශීලාදී ගුණධර්ම වලින් වැඩිහිටි ඒ සියලු දෙනාම වයසින් වැඩිහිටි මේ හැම කෙනෙක් කිරීම තම තමන් හැම කෙනෙක්ම යහපත් ආකල්ප වලින් කටයුතු කරන්න ඕන වගේම හැමෝම වැඩිහිටි වෙන්න ඕන වයස යනවත් එක්කම අනිකුත් කාරණා වලින් උත් තම තමන් වැඩිහිටි වෙලා අරටුවක් සහිත ගහක් වාගේ වෙන්න පැපොල් ගහක් වාගේ නොවෙන්න වග බලා ගන්න